තමන්ට පුළුවන් විදිහට ජීවත් වෙන්නේ නැති මිනිස්සුන්ට මේ කතාව කියලා දෙන්නේ හොඳ පාඩමක්. සමාජයේ සැබෑ ඇත්ත කියලා දෙන කතාවක්. දුලී කක්කා පච්ච ගහන්නම කියාද මේ විදිහේ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලැබමින් මේ දවස්වල විකාශනය වෙන නාට්‍යයක් විදිහට සුජීව ප්‍රියාල අධ්‍යක්ෂණය කරන ඉන්ටර්නැෂනල් නාට්‍ය සඳහන් කරන්න පුළුවන්. මේ විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබමින් ITN නාලිකාව ඔස්සේ විකාශනය කරන මෙම නාට්‍ය අධ්‍යක්ෂණයට අමතරව කාලයකට පස්සේ සුජීව ප්‍රියලාල් අපූර්ව චරිතයකට රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඔහුගේ මේ නාට්‍යයේ රෝෂා අයියා නම්ුණේම චරිතය රඟපාන සුජීව නාඩි ටෙලි නාට්‍යයේ මාදිවල සිනා නමින් චරිතයකට දැක්වලා ඉන්නවා. ඉතින් කාර්යබහුල ජීවිතයක් ගෙවන මේ ආදරණීය රංගන ශිල්පියා මෙන්න මේ වගේ කතාවක් තමයි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ. රොෂාන් කියන්නේද මාදිවල සිනා කියලා කියන්නේද? හැබෑවට මම සුජීව ප්‍රියලාල්. කොච්චර කාලයකට පස්සේද ටෙලි නාට්‍ය රංගනයට එකතු වෙලා ඉන්නේ? මගේ හිතේ වසර පහකට පස්සේ වගේ තමයි අන්තිමට අත්තම්මා දෙක නාට්‍ය රංගපෑවා. ඉන්පසු මේ දවස්වල විකාශනය කෙරෙන ලීලන්ත කුමාරසිරිගේ නාඩි නාට්‍ය රංගපානවා. ඊට පස්සේ තමයි මගේ ඉන්ටර්නැෂනල් නාට්‍ය රංගපාන්නේ. ඇයි සුජීව නිතරම දකින්නේ නැත්තේ? පහුගිය දවස්වල ලෝරන්ස්ගේ මනමාලිය එක දිගටම කාර්යබහුල වෙලා හිටියා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් හිතන්නේ නැත්තේ මම මේ නාට්‍ය නිසා අල්ලගන්න බැහැ කියලා වෙන්න ඇති. ලෝරන්ස්ගේ මනමාලිගෙන් පස්සේ සුපර්ණ චිත්‍රපටයේ කළා. ඒ විදිහට තමයි පහුගිය කාලේ කටයුතු සිද්ධ වුණේ. ඉතින් මේ අතරේ තමයි ලිලන්තගේ නාඩි නාට්‍යයට කතා කළේ. කොහොමුණත් බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි ඇයි රඟපාන්නේ නැත්තේ කියලා. එහෙම නැහැ ඉතින් මට කතා කළොත් තමයි මම රඟපෑම් බාරගන්නේ. කොහොමුණත් ඔබගේ මේ ඉන්ටර්නැෂනල් නාට්‍ය එහෙන ඉන්ටර්නැෂනල් වැඩක් කියලායි ශේෂ්ත්‍රයයි කතා බහ වෙන්නේ. කොහොමද මේ සංකල්පය ආවේ? මේක රචකයා මම නෙමෙයි, අසංක සායක්කාරයි. එයා ලියපු කතා දෙක තුනක් මට දීලා කියවලා බලන්නකෝ කියලා කිව්වා. මේ කතාව එයා නම් කරලා තිබුණේ නිවැරදි ඉංග්‍රීසි වචනයෙන් ඉන්ටර්නැෂනල් කියලා තමයි. මේක ඇත්තටම වෙනස්ම මාතෘකාවක්. ජාත්‍යන්තර පාසලකට ගිහින් අපිට නොගැලපෙන දෙයක් ගන්න හදන චරිත කීපයක් වටා ගෙතුන කතාවක්. මේක පවුල කියන සංකල්පය මූලික කරගෙන විකාශනය වෙන කතාවක්. මේ නිර්මාණය කරන්න හේතුනෙත් ඒ ස්වභාවය නිසායි. දැන් කොහොමද වැඩේ නැගලම යනවද? මේ නාට්‍ය විකාශනය කරවන්න අපිට ලැබුණේ සම්ප්‍රදායික විදිහට පවුල කට්ටියකට එකතු වෙලා නාට්‍ය නරඹන විකාශිත වෙලාවක් නෙමෙයි. වැඩිහිටියන්ට වඩා පොඩි හිටියන් ටෙලි නාට්‍ය නරඹන සවස 6 වගේ වෙලාවක් තමයි අපිට ලැබුණේ. අපි ඒ වෙලාව බාරගත්තා. හැබැයි අපිට වැරදුනේ නැහැ. මෙහි අන්තර්ගතයේ මිනිස්සු අල්ලගෙන ඉන්නවා. YouTube එකේ විතරක් දවසකට ලක්ෂයකට ආසන්න පිරිසක් නරඹන බව පේනවා. ඇත්තෙන්ම මේ නාට්‍යයට ලැබෙන්නේ ඉතාමත් හොඳ ප්‍රතිචාරයන්. අධ්‍යක්ෂණයයි රඟපෑමයි දෙකම කරන ඔබ මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන අතරේ චරිතයකට සාධාරණයක් කරන්නේ කොහොමද? මම හිතන්නේ වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණු අධ්‍යක්ෂීම් සහ පළපුරුදු දෙතනදී ඉවහල් වුණා කියලා. හැබැයි ටෙලිවිෂනේ කියලා කියන්නේ තාක්ෂණික කාරණාවක්. මගේ සහාය අධ්‍යක්ෂකවරයා නිශාන්ත රණසිංහගෙන් සහ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන සුජිත් නිශාන්ත මේගොල්ලන්ගෙන් ලැබෙන සහාය ඉතාමත් ඉහළයි. මම රඟපාන වෙලාවට මේ තුන්දෙනාගෙන් ලැබෙන සහාය ගැන ඇත්තටම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඉන්ටර්නැෂනල් රොෂාන් හෙවත් රොෂා අයියා වගේ චරිත ඔබට සැබෑ ජීවිතයේ මුණ ගැහිලා තියෙනවද? ඔව් එහෙම කියන්න පුළුවන්. හැබැයි මේ කතාවේ ඒ අම්මලා තාත්තලාගේ සංස්කෘතිය අධ්‍යක්ෂීම් මට ඇත්තටම නැහැ. මෙහි චරිත දිහා බැලුවොත් පේන්නේ තමන්ට නොලැබෙච්ච දේ ලබා ගන්න උත්සාහ ගැනීමයි. ජීවිතේ අපි හැමෝටම සියලු දේ ලැබෙන්නේ නැහැ. අහිමි වූ දේ ලබා ගැනීමට තමයි බොහෝ විට අපි උත්සාහ ගන්නේ. රොෂානුත් තමන්ගේ ජීවිතේ අඩුව පුරව ගන්න උත්සාහ කරන කෙනෙක්. මේ නාට්‍ය සඳහා චරිත වෙනුවෙන් ශිල්පීන් තෝර ගැනීම කළෙත් ඔබමද? මම සහ රචකයා ඊට මුල් වුණා. මෙහි නාට්‍යමය අවස්ථාව ඇතුළේ රඟපෑමට හැකි පළපුරුදු පිරිසක් ගැන අපි හිතුවා. ඒ නිසා තමයි දුලීකා සරත් ඇතුළු පළපුරුදුවේ සියලු දෙනාම තෝරගත්තේ. අලුතින් කියලා මේ නාට්‍යයට එක් කරගන්නේ වගේෂා සල්ගාද සහ ටාෂි කාලිදාස විතරයි. ඔබගේ බින්ද දුලීකා එක්ක රඟපෑම මොන වගේ අත්දැකීමක්ද? අපි දෙන්නා මීට කලින් ලෝරන්ස්ගේ මනමාලි සහ සුපර්ණා චිත්‍රපටයේ රඟපෑවා. මේ තුන්වෙනි අවස්ථාව මේකේ නිර්මාණ දෙකටම වඩා වෙනස්. සමහර වෙලාවට දුලීකා සහ සරත් රඟපාති මට කට් කියලා කියන්න හිතෙන්නේ නැති තරම්. එච්චරකට මේ දෙන්නා චරිතයට මාර විදිහට දේවල් එකතු කරනවා. සමහර වෙලාවට මේ දෙන්නගේ ඒ අපූර්ව රූගත කිරීම හමුවේ මට හිනාව නවත්ත ගන්න බැරිව යනවා. ඇත්තටම ජීවිතයේ සැමියා බිරිඳ ලෙස ඔබ දෙන්නා මොන වගේද? නාට්‍යවල සහ චිත්‍රපට ජීවිතයට වඩා අහත්පසින්ම වෙනස් අපි. එකට වැඩ කරන නිසා සමහර වෙලාවල් වලදී ගෙදරදී වැඩ ගැන කතා කරන්න අපිට සිද්ධ වෙනවා. හැබැයි වෘත්තිමය ජීවිතේ සහ ගෙදර ජීවිතේ පටලවා ගන්නේ නැහැ. හැබැයි ඉතින් දෙන්නම එකට එක වෘත්තියක වැඩ කරන නිසාම ජීවිතේ දෙවිධයක් කරගන්න බෑ. විවේකයක් ලැබුණාම දෙන්න මොනවද කරන්නේ? විවේකයක් ලැබුණ විගසම කොළඹින් පිට යන එක තමයි කරන්නේ. එක්කෝ කැලෑවකට, එක්කෝ ගමට, ගෙදර පරිසරයකම විදිහකට ඉන්නවට වඩා ගහකොළ පරිසරයක ඉන්න ඇතරම අපි දෙන්නම ආසයි.
කොහොමද ගෙදර බිරිඳ ලෙස දුලීකාගේ භූමිකාව බිරිඳක් විදිහට අපේ සමාජයේ දිහා බලනකොට සාම්ප්‍රදායික විදිහට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එහෙම නොවුනත් ඇයට ගෘහණියකගේ භූමිකාව ඉතාම හොඳට කරන්න පුළුවන්. ඉතා හොඳ ගෘහණියක්. ඉතාම රසට තේ එකක් හදලා කැම ටිකක් උයා පිහා ගන්න පුළුවන්. මේ දවස්වල කේක් හදන්නත් පුරුදු වෙනවා. මගේ වැඩවලටත් ඉතාමත් හොඳ නිදහසක් ලබා දෙනවා. ඒ ලබා දෙන නිදහස නිසා තමයි මේ විදිහට සැහැල්ලුවේ නිර්මාණ කරන්නත් මම පුරුදු වෙලා ඉන්නේ. දුලීකා සුජීවට හදලා දෙන රසවත්ම කෑම වට්ටෝරු ගැන කියමු නේද? හැම දෙයක්ම වගේ යා රසට හදනවා. ඒ අතරේ නියා හදන මැකරෝනි පැස්ටායකට මම වැඩිපුරම ආසයි. එයා රසරිම හදන්නේ දන්නේක විතරක් නෙමෙයි. පිළිගැනීමත් ඉතා හොඳට කරනවා. ඒක අපේ ගෙදරට එන හැමෝම දන්න කාරණාවක්. ඔබ දෙන්න අතර සංවාදයේදී තියෙන පරස්පරතාව මොනවද? අපි දෙන්න හිතන විදිහ සමාජය ගැන දක්වන ආකල්පය බොහෝ විට එක හා සමානයි. පරස්පරතාවයක් තිබේ නම් එතනදී මම හිතන්නේ මේ රටේ සමාජය වෙනස් කරන්න ඕනේ. අපි එකට මූලිකත්වයේ ගන්න ඕනේ කියලා. අපි කාගේවත් මතයන් එක යැපෙන්නේ නැතිව සත්‍යයෙන් නැගී සිටියොත් විසඳුම් ලැබෙවි කියලායි මම හිතන්නේ කියලායි ඔහු අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.